කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද දිනේ 5ක් වාර්තා වෙනවා. කොහොම හරි ඒ සමගින් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ යන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එම මරණ පහ ගැන කරපු නිවේදනයේ උපුටා ගැනීමයි මේ ප්‍රවෘත්ති නිවේදනය. අදහෙවත් නොවැම්බර් 5වන දින මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කරන ලද COVID-19 ආසාදිත මරණ පහත පරිදි වේ. පළමු මරණය කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේදී ඊයේ හෙවත් නොවැම්බර් 4 දින මියගොස් ඇත. එම පුද්ගලයා COVID-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලැබුවින් සිට ඇති අතර දීර්ඝකාලීන වකුගඩු රෝගයකින්ද පිළී ඇත. දෙවන මරණය වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ හෙවත් නොවැම්බර් 4 දින මියගොස් ඇත. හුන්වන මරණය කොළඹ දුල්හාර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී COVID-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ COVID-19 ආසාදනය නිසා සිදු වූ හෘදයාබාධයකි. හතරවන මරණය කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. මරණයට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ COVID-19 ආසාදනයේ හේතුවෙන් සිදු වූ පෙනහළු ආසාදනයකි. පස්වන මරණය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේදී මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනයේ හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න මහතා තහවුරු කරයි. නිවේදනයේ උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින් කොහොම හරි දැන් මේ තියෙන තත්ත්වයක් අනුව ඔයාලගේ අපේ පරිස්සම ආරක්ෂාව ඔයාලා අපි විසින්ම සපයා ගන්න ඕන කාලයක් තමයි මේක. ඒ වගේම මේ මියගිය 5 දිනාටත් අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ස්තුතියි.